বলো টিভি গান। ඔෆ් කරගෙන ඉන්නේ. අතේ පේනාද දොරට වැටෙන්න. ආ හරි. එහෙනම් මේ හැමෝම පරිසරයේ පාඩමට ලෑස්ති වෙන්න. වැඩ පහසු කිරීමේ මන් වැඩ පහසු කිරීමේ අලුත් පාඩමක්. අලුත් පාඩම. වැඩපහසු වැඩපහසු කිරීමේ මන් අලුත් පාඩමක් ප්‍රධාන මාතෘකාවක් නිසා යටින් ඉරක් ඇඳගෙන පැන්සලකින් අලුත් පිටුවක හරි ඔයාලට මතක් වෙන්නත් එක්ක මේ වැඩ පාසු කිරීමේ මන් කියන පාඩමේ අපි කලින් ඉගෙනගත් දේවල් ටිකක් අපි බලමුනේ මොකද වැඩ පාසු කිරීමට යොදා ගන්න අපි තුන වසරේදී ඉඳලාම ඉගෙන ගන්නපු දේවල් ටිකක් තියෙනවනේ ආන්නේ ටික ඔය මේ පින්තූරෙන් පෙන්නන්නේ මේ අතීතයේදී නේද කුඹුරු වැඩ පහසු කර ගැනීමට යොදාගත් භාණ්ඩයක් මේක කාටද කියන්න පුළුවන් දැන් අතීතයේදී ඉඳලම මේ මිනිස්සු වැඩ පහසු කරගන්න විවිධ ක්‍රම පාවිච්චි කරලා තියෙනවානේ ඉතින් කුෂිකර්මාන්තයේදී වැඩ පහසු කර ගැනීමට සරලව හදාගන්න පුළුවන් දෙයක් පෝරුලෑල්ල ඔව් පෝරුලෑල්ල පෝරුලෑල්ල හොඳයි මේ වර්තමානයේ වැඩපාසු කර ගැනීමට ඔයාලා පන්ති කාමරයේ යොදා ගන්නා දේවල් මෙතන තියෙනවානේ ගොඩාක් තියෙනවා බලන්න පන්ති කාමරයේදීත් ඔයාලා දැන් අපි තුන වසරේදී ඉගෙන ගත්ත ඒවා නේද පන්ති කාමරයේදී වැඩපාසු කර ගන්නා යොදා ගන්නා දේවල් ඒතොර ස්ටේප්ලරය මතක ඇති ඔයාලටනේ පංචරය ඔය ඒ ගැන අපි ඉගෙන ගත්තා මෙතන තව ගොඩාක් දේවල් ටිකක් තියෙනවා මේ වර්තමානයේ යොදා ගන්න එකක් ඒකත් කෘෂිකර්මාන්තයේදී යොදා ගන්න නේද සමහර ඒවා පුතේ ලී වලින් හදලා තියෙනවා සමහර ඒවා ලෝහ වලින් හදලා තියෙනවා නේද මුලින්ම මිනිස්සු හැදුවේ තමන්ට පරිසරයෙන් සොයා ගන්නා දේවල් වලින් බඩු බාණ්ඩ හැදුවේ ඔය ගොඩක් කාලවලට ගස් වල කොටස් වලින් මේ ලී කියලා අපි කියන්නේ ඒවයි ලී කැබලි අතු කැබලි ඒවයි ඊට පස්සේ ගල් වලින් නේද මේ ලෝහ භාවිතයට ගත්තේ ටිකක් පස්සේ නේද ලෝහ හදාගන්න එපේ නේද පොළොවේ තිබෙන පස් වර්ග උඩු කරලා තමයි ලෝහ හදාගන්නේ යපස් කියලා තියෙනනේ වර්ගයක් පොළොව ඇතුලේ තියෙන නේද ඔය මිනි රන් වගේ කොටස යපස් ඉතින් ඒව උණු කරලා ලෝහ හදාගන්නවා ඉතින් ඒකට දැන් ටිකක් මොලේ වැඩිපුර ඕන නේද ඉස්සරම කාලේ හිටි මිනිස්සු එහෙම යොදා ගත්තේ නෑ ඒ අය ඔය ගල් ආයුධ ඒව තමයි තිබුණේ right ඉතින් යකඩ මේ නිසා අපේ වැඩ දැන් අද වෙනකොට ගොඩාක් පහසු වෙලා තියෙනවා ලෝහ සොයා ගැනීමත් එක්ක right මේ වර්තමානයේ නවීන ක්‍රමයක් වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නවා මොකද්ද මේ ड्रोन यानावाणावास्तावा मत कहती
අලියා අශ්වයා බූරුවා නේද ගවයා මීහරකා වගේ සත්තු වැඩපාසු කර ගැනීමට ඈත අතීතයේ ඉඳලම යොදා ගන්න මේ ගවයා යොදා ගනිපු එක අවස්ථාවක් නඟුල ඇදගෙන යන්නේ ගවයා මේ තියෙන නඟුලක් නේද නඟුලෙන් කරන්නේ පස් පෙරලන එක right මේ තියෙන අත්‍යන්තර රෙදි වියන කම්හලක කොටස නේද රෙදි වීමේ කර්මාන්තය යොදා ගන්න අත්‍යන්තරය අතින් ක්‍රියාත්මක කරන්නේ මේක right ඉතින් විවිධ කර්මාන්තවලට නේද වැඩපාසු කර ගැනීමට විවිධ දේවල් යොදා ගන්න දැන් මේ බලන්න දීවර කර්මාන්තයේදී යොදා ගන්නා දේවල් මේ රූපයෙන් පේනවනේ राइट मैं यार पांच रहे हैं मैं देंग वर्तमान ही का नहीं तो कुछ कर्मांते राइट मैं तो ये ने मोनोमीटी है द कार्ड द क्या न पुलवा अंडोमीटी है अंडोमीटी है अंडोमीटी है तो ये विशेष आपसे मकाद पुते अनेगा गैसी महागैलवी में ओ अनेगा सी महागा गैलवी में नहीं अनेगा हान्ना पुलवा गालावान्ना पुलवा තාවිති මිටි වර්ග තියෙනවනේ බෝල මිටිය ගල් මිටිය කුළු ගෙඩිය නේද මේ විතර මිටි වර්ග ගොඩක් තියෙන මේ අඬු මිටිය ආමේ නගුල වෙනකොට අද මේ වගේ යාන්ත්‍රික නගුලක් ඇවිල්ලා තියෙනවනේ ඔව් උදැල් රේකය මේ අතේ තියෙන මොකද්ද उपकरण सरल सहन अ आमे तीन तरह अत्यंत्र स्टेपलर है स्टेपलर आ मैं तो नहीं है ना वहाँ मैं पेदरे रुआ पारित करने उपकरण ने आ मैं तो नहीं है ना वर्तमान निवासक बैठ पास कर क्या नहीं मटे गाना उपकरण बारान मैं उपकरण है तो एक वाले निवासे मनवा के वध दिए नहीं हम दे मनवा के පිරිසිදු කිරීමට මෙතන පිරිසිදු කිරීමට තමයි ගොඩක් ඒවා යොදා ගන්න තියෙන්නේ නේද? right නිවසක තිබිය යුතු අපේ නිවසක නේද? ගෙදර දොරේ සාමාන්‍ය වැඩ කටයුතු කර ගැනීමට මේව තියෙන්න ඕන. මේ උපකරණ තියෙන්න ඕන. මෙතනත් තියෙන වඩුව පාවිච්චි කරන ඒවා वर्तमान नवीन क्रम नवीन विद्यट वेड पास हिमने सागच्चा करे वर्तमाने वेडपास कर गणीमट सह अतीते वेडपास कर गणीमट युदागत मेवलाम गेन मैंने मेकत ओ राइट मेकत बलानो याला तवलाम्यामट बूरुआ अश्वया दत्ता अलिया कोटामेदीन मट
සංචාරක වැඩවලටත් අද අලියා යොදා ගන්න යුද කටයුතු වලට අලියා යොදා ගත්තා නේද යුද ඇතා නේද ඇතා අශ්වයාත් ගත්ත යුද කටයුතු වලට ඒ වගේම තෙල් සිඳීමට නඟු මේ මේ සෙක්කුව සෙක්කුවේ බැන්දි ගවයා මෙතන සෙක්කුව මෙන් මෙතන ගවයා බඳිනවා මේ මේ මෙන්න මේ මම රවුම් කරන තැන බලන්න ඔව් මේ රවුම් කරන තැන මේ ගවයා බඳින්න පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ කොටසේ එතකොට මෙතන ගවයා බැන්දට පස්සේ ගවයා මේක වටේ කරකැවි නේද කරකැවෙනකොට මෙතන පොල් දානවා වේලුණු පොල් මෙන්න මේ මෙන්න මෙතෙන් දානවා වේලුණු පොල් ගවයා කරකැවෙනකොට මේ යක් මේ ගල් අර මේ ගල් ඉන්නක් වගේ තියෙන්නේ නැත්නම් අපි කියන ගල් වලින් හදපු මෝල් ගහක් වගේ එකක් ඒකත් කරකැවෙනවා එතකොට අර වේලුණු පොල් ඇඹරෙනවානේ ඇඹරිලා තෙල් මේ ගුල් තියලා පේනවද ඔයාලට මේ චූටි ගුලක් තියෙන ඉතින් මේවෙන් තමයි තෙල් එළියට එන්නේ පොල් තෙල් නේද ඔව් සෙක්කුව හොඳට මතක තියාගන්න එක මේ වර්තමානයේ කප්පි භාවිතා කරන්නේ පුතේ කප්පි යොදාගත් එක අවස්ථාවක් තමයි මේ තියෙන්නේ කප්පි නේද දොඹකරේට කප්පි යොදාගත් මේ වගේ විශාල දොඹකරක් තියෙනවා ඔ මේ වර්තමානයේ යොදා ගන්නා එක්තරා විශාල යන්ත්‍ර උපකරණ නේද වැඩ පාසු කර ගැනීමට පාරවල් හදන්න ගල් කඩන්න නේද මේ මොකද්ද කාටද කියන්න පුළුවන් මේ මොකද්ද කියලා කටරඬුව යොදාගන්නේ මොකටද වයර් ගලව වයර් යමක් සැදුනාට කම්බි කැපීමට ඔව් කම්බි කැපීමට කම්බි නැවීමටනේ තදින් යමක් අල්ලා ගැනීමට කටරඬුව මේවා නම් කියන්න කීයට 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 යතුර කාර්මික යතුරු හරියට කියන්නේ මොකද්ද? යතුරු. කාර්මික යතුරු. මේක යතුරු. මෙන්න. මේක නඟුල. නඟුල. නඟුල නෙමෙයි. නෑ පොරවක් නෙමෙයි. එක පැත්තක ලොකු උලක් තියෙනවා. අනිත් පැත්තේ නිකන් අර උදැල්ලක් වගේ එකක් තියෙනවා. පිකම මේක නම පිකම. මේක ඇෂිම රෙදිමාන මැෂිම ස්ටෝයි චේන්සෝ කියලා අපි කියන මේද නීර දඬු කපන මැෂිම නේද චේන්සෝ මේ කම්බි කපන කම්බි කපනය කම්බි කපනව යකඩ කූරු කපන්න පුළුවන් නේ ඒ වගේ යකඩ කපන යන්ත්‍රය ආහාර අලවංගු වල මේක නෙවලය 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 මොකද්ද බලන්නේ මේ පොල පිට පොල නෙවල පොල තටිරස් සිරස් අතට සහ සිරස් අතට තියෙනවද කියලා බලන්න නේද සමහර නම් බලන්න වතුර බින්දුවක් එහා මෙහා යනවා ඒක බලන්න ඒක නෙමෙයි අපි බලන්නේ මොකද්ද ඒකෙන් බලන්නේ මොකද්ද සිරස් බව හා තිරස් බව නේද
මේ මොකද්ද? පවල. 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 මේක? පවල. මුළු මට්ටම. මුළු මට්ටම. මුළු මට්ටම මොකද්ද පුතා බලන්නේ? වඩුවාට තමයි ගොඩක් වුණා වෙන්නේ. අඩි රූල වගේ ලීවල ඉරි. ආ ඔය ඉරි අඳින්නේ තින් ඒකත් පුළුවන් ඊට අමතරව ඉතිච්ච දෙයක් බලන්න. මොකක්ද බලන්න? මුළු රේඛානික මුළුක් ත්‍රිකෝණ වෙනවද කියලා බලන්න. ඔව් මෙන්න මෙතනින් බලන්න මේ මේ මම මේ රවුටර දාලා බලන්න ඔයාලා මෙන්න මේ රවුම් කරන තැනින් තමයි බලන්නේ මුළුක් ත්‍රිකෝණීව තියනවද කියලා. ඔයාලා ත්‍රිකෝණ දන්නවනේ නේද? නැත්තම් ඉතින් ඕක නැති වුණොත් ගෙවල් ඇද වේවි. ගෙවල් ඇදෙන්න තමයි හැදෙන්නේ. නේද? ආ ඔ මුළු මට්ටම තියලා තමයි බලන්නේ ජනේල් කඳන් ත්‍රිකෝණීද නේද? අර නැවෙන තැන් හරියට ත්‍රිකෝණීව තියෙන්නේ නැහැ. නේද? වඩුවාට ගොඩක් වුමනා වෙනවා මේක. ආ मारे आप बाल मिला नहीं का आ मैं क्या मुकाद्दे मुल्लू मुकाद्दे तू मना रही है मैं पासारा आ पासारा ना पौरे ही मदान कोटे मैं को मना रही हूँ नहीं द पौरे दान कोटे पासा बुरुल की री मटे पहले आपके ही मत गाला वगान ना पुलवा पहले एक हानी नो में नियन बाधि अर मेसीमाटे लिया सुमट कर නේද මතු පිට සුමට කරගන්න තමයි අපි යතු කැටය දාගන්න ආ මේක කාටද කියන්න පුළුවන් ඈ දිලෙක් බුරුමය නියක සිදුරක් ඉද ගන්න නේ මේ තියෙන අද තියෙන බුරුම වර්ග බලන්නකො අපනේවා බුරෝ මේ මැෂින් මේ වලට විදුලිය අවශ්‍යයි නේ දැන් මේ බුරුමයට නම් විදුලියක් ඕනේ නැහැ මේ අතින් කරකවන්න තියෙන්නේ දැක්කද කරකවන්න තැනක් තියෙනවා ඔව් සර් ඔව් දැන් අද පාඩමටත් මේක උමනා වෙනවා මට පේන විදිහට අපිට අලුතෙන් ඉගෙන ගන්න තියෙන එකද රයිට් මේවා යාන්ත්‍රික උපකරණ මේවා දැන් මේවා තමයි අද වර්තමානයේ භාවිතා කරන්නේ නේ කොන්ක්‍රීට් කඩන්න පුළුවන් ලීයක සිදුරක් විද ගන්න පුළුවන් යකඩ කපන්න පුළුවන් නේද ලේසියෙන්ම ඒ වගේම ඔය ඇස්බස්ටෝ ෂීට් කපන්න පුළුවන් ලී කපන්න ලී වල ගුල් විද ගන්න නේද? ඉතාලම ලේසියෙන් මේවෙන් පුළුවන් බොහොම කාලය අඩුවෙන් වැය වෙන්නේ. හැබැයි විදුලිය වැය වෙනව අන්න ඒකයි තිබෙන ගැටලුව. right මේ තියෙන පුතේ ළඹය. මේ ළඹයක ඔව් ළඹය. හරි. මේ තියෙන්නේ ටේප් එක और टेप पे क्या ने और मीनू और मीनू और मीनू पार्टी आती है ने नहीं जो पार्टी ओ ताव ये वाला गेम में वैध पास कर गया नहीं मतलब तावाद दे आपको मनावे ना मैं सुधु सु ऐंधुम नहीं जो आतावरन पावरन दानही सावरन सापातु नहीं जो ऐंधुम आती है ना उन गोरोसु हिसावरन නේද කන්නාඩි ඉතින් ඒව තමයි තමන්ගේ ආරක්ෂාවට මේවා පළඳින්න පුළුවන් නේද හරි මේ තියෙන්නේ වඩුව ආපාවිච්චි කරන උපකරණ මේක කාටද කියන්න පුළුවන් එකපාරට කියනවා වරදින් නැති වෙන්නේ ස්කෘප්ුණියන ස්කෘප්ුණියන කිව්වොත් වැරදි නියන
වැරදි වැරදි ඔය ගෙදර කියන විදියට කියලා හරියන්නේ නැහැ මේක මොකද්ද මල්ලියන මේ මල්ලියනක්ද පැත්තලි ස්කරූප්පු නියන හරියට කියන පුතේ ඔව් පැත්තලි ස්කරූප්පු නියන පැත්තලි පැත්තලි යන තමයි මේකෙන් ගන්න පුළුවන් මෙන්න තියෙනවා මල්ලි ස්කරූප්පු නියන මේ දෙකේ වෙනස්කම් බලන්න ඔව් වෙනස්කම් බලන්න මේ දෙකේ නේද මෙන්න මෙතනින් තමයි මේ වෙනස වෙන්නේ කොතනද මෙන්න මේ අග මම මේ රවුම් කරන තැන මෙතනින් ගලවන්න පුළුවන් පැතලි ඇන විතරයි හැබැයි මේ ඊළඟ ස්කෘප්පු නියන බලන්න මේකේ ගලවන්න පුළුවන් මල් ඇන විතරයි මෙන්න මේක නේද මල් ඇන ගැලවීමට මල් හරි මේ තියෙන ඒකේ අලුත් ඒවානේ මේ විදිහට ස්කෘප්පු නියන් තියනවා දැන් හොඳයි එහෙනම් ඔන්න මේ 3 වසරේ සහ 4 වසරේ පාඩම් වල පින්තූර තමයි මම පෙන්නුවේ ඉතින් දැන් ඒව එහෙනම් ඔයාලා හොඳට පුළුවන් නේද ඒව අමතක වෙලා නැහැ හොඳයි පොඩි පොඩි අඩුපාඩු ටිකක් තිබුණා දැන් ඒ ටිකක් හරි එහෙනම් ඔන්න අපේ 5 වසරේ පාඩමට යන්න පුළුවන් දැන් හරි අපි එහෙනම් මාතෘකාවක් ලියමු පුතේ අපේ පළවෙනියෙන් ඉගෙන ගන්න තියෙන්නේ මේක ටිකක් නේද අමුතු පාඩම් ටිකක් තියෙන අපි බලමු මේක ඔව් වැඩ පාසු කර ගැනීමට දැන් ඔයාලා දැක්කා මේ අපි හතර වසරේදී අපි ඉගෙන ගත්තා කප්පි ගැන මතකද කප්පි කප්පි නේද ආනත තල ඊට පස්සේ අර දම්වැල් බයිසිකලේ දැතිරෝධ සහ දම්වැල් කට්ටලේ ඒ වගේම විද්‍යුත් චුම්බකය නේද චුම්බක ගැන ඉගෙන ගන්නකොට කාන්දම් ගැන ඉගෙන ගන්නකොට අර විද්‍යුත් චුම්බකයක් හැදුවනේ දඟර 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 දාලා නේද කම්බියක් ඔතලා ඇණයට ඒක වියලි කෝෂයකට සම්බන්ධ කරලා විද්‍යුත් චුම්බකය මතකද ඒ ටික අපි අඳිමු එහෙනම් ඕ ඒ ටික අඳිමු හරි පළමු එක කප්පිය කප්පිය ඔය විදියට නේද? හරි අම් පොඩක් මෙන්න මේ විදියට අඳිමු පොඩ්ඩක් ඉන්න. ඔ මේ කප්පියක් තියනවා මේක මෙතන එල්ලන්න තැනකුත් තියනවා මේ කප්පි. නේද? ඔය පැත්ත ඔය විදියට දෙපැත්තට සම්බන්ධයට මැදින් තමයි මම කළු පාටෙන් අඳින්නම් මැදින් තමයි මේ ලණුවක් හෝ කඹයක් දාන්නේ නේද මේක මැදින් මෙතන මරක් කෙල්ලන්න පුළුවන් මේ මරක් කෙල්ලන මේ මර පාසුවෙන්ම උඩට ඇද ගන්න නම් අපි මොකද්ද කරන්න ඕන මෙන්න මේ ඊතලේ දාපු පැත්තට අපි අදින්න ඕන නේද පහලට අදින්න ඕන මෙතනින් අල්ලලා මොකද්ද කරන්න වෙන්නේ අදින්න ඕන පහලට අදින්න එතකොට තමයි බර මේ බර උඩට යන්නේ ඉහළට යන්නේ හරි අපි ඊතල දෙකක් දාගන්න ඕනේ කරන්නේ කප්පිය අද
මේ කප්පිය තිබෙන තැන් මතකද ඔයාලට? ඔව් එකක් අපිට ගන්න පුළුවන්. ඔව් ලින්ද. ලින්දේ වකුර ඇදීමට ගන්නවා. දොඹ කරවල තියෙන. දොඹ කර සරල වැඩ පහසු කර ගැනීමේ උපකරණයක් නේද බොහොම සරලයි සෑ උදාහරණයක් අපි ලියා ගන්න ඔව් උදාහරණ දෙකක් ලියා ගන්න ලින්ද දෙවෙනි එක ආනත තලය ආනත තලය ආනත තලයක් කියන්නේ මොකද්ද මේ අතට තියෙන තලය දාගන්න ලියක් වගේ ඔව් අපි හිතමු ඔන්න මේ උඩට මේ බඩු ගන්න ඕන අපිට මේ ලොරියක් තියෙන්නේ කියලා මේ ලොරියට බඩු පටවන්න ඕන නේද කර මත තබා පටවනවට වඩා ලේසි ආනත තලයක් ඒ කියන්නේ මේ පැත්තට ලෑල්ලක් කියලා නේද ওই විදිහට තලයක් හදා ගන්න අපිට මේ පොළව තියෙන්නේ කියලා මේක උඩ බඩු තියලා තල්ලු කරන්න පුළුවන් හැබැයි ඉතින් මේක ඉහලට නේද තල්ලු කිරීමක් ඕන තල්ලු කරන්න ඕන මේ නානක තලේ ඔය රතු පාඩින් තියෙන ඒ උඩට ගෙනියන බඩු මොනවා හරි භාණ්ඩයක් මේක හැබැයි රවුම් භාණ්ඩයක් නම් ලේසි දැන් බැරල් එකක් වගේ නම් ආනත තලයක තල්ලු කරන එක ලේසි පහලට ගන්නත් මේ ක්‍රමය හොඳයි ඒකක් වැඩ පහසු කර ගැනීමට යොදා ගනිපු නේද එක්තරා සරල ක්‍රමයක් මේ තලය මේ ලෑල්ල තමයි ආනත තලය කියන්නේ හොඳේ යමක් ඉහලට ගැනීමට මේකට අපට උදාහරණ කියන්න පුළුවන් ලොරිය ඔව් බඩු පැටවීමට බඩු පැටවීමට හඳන් කෙනෙක් වාස්වල හඳන් පැටවීමට යොදා ගන්න පුළුවන් වර්තමානයේ මේ ඒ විදිහට යොදා ගන්න. හරි. ඊළඟ එක දැතිරෝධ.
දැතිරෝද සහ දම්වැල් නේද අපි දැතිරෝද කියලා ලියාගන්නවා මේකේ නම් තියෙන්නේ දැන් අපි බයිසිකලයකට දැතිරෝද ගන්න පුළුවන් මේකේ තියෙන්නේ ඔව් දැතිරෝද දැන් බයිසිකලයක නම් එක පැත්තක් විශාල දැතිරෝදයක් තියෙන්නේ නේද අනිත් පැත්තේ නම් තියෙන්නේ ඊට වඩා කුඩා දැතිරෝද संबंध दाम මේ දැතිරෝධ වලට සම්බන්ධ වෙලා තියෙන්නේ දම්වැල්. මේ තියෙන්නේ මොකද්ද? දම්වැල්. මේකට උදාහරණ අපිට ලියන්න පුළුවන් අපි උදාහරණ අංක වලින් ලියමු ඔරලෝසුව බයිසිකලය බයිසිකලය පාපැදිය ඔරලෝසුවත් හරි හැබැයි ඔරලෝසුවේ නම් ඩම්බෙල් නැහැ නේ ඩම්බෙලක් නැහැ දැතිරෝද තියෙනවා පාපැදිය යතුරුපැදිය දෙකේම දැතිරෝදක් තියෙනවා දම්වැලුත් තියෙනවා සෙල්ලම් බඩු වලක් තියෙනවා දැතිරෝද බඩුලක් තියෙනවා තව ඔය යන්ත්‍ර සූත්‍ර වල තියෙනවා නේද යන්ත්‍ර සූත්‍ර අර විශාල පස් කපන යන්ත්‍ර ඒවයි තියෙනවා වල දැකලා ඇතිනේ විශාල ධම්මලකුයි දැතිරෝදකුයි තියෙන රෝදයක් වෙනුවට අර බුල්ඩෝසර් වල වගේ දැන් මේකේ තියෙන වාසිය තමයි ඉස්සරහ දැතිරෝදය විශාලයි පිටිපස දැතිරෝදය කුඩායි දැන් මේක එක වටයක් යනවා වලට මේක වට දෙක තුනක් තර කරනවා එතකොට මොකද වෙන්නේ බයිසිකලය ලේසියෙන්ම ඉස්සරහට අඩු වෙහසකින් පාපැදිය පදවාගෙන යාමට හැකියි. ඔව් අඩු වෙහසකින් පාපැදිය පදවාගෙන යන්න පුළුවන්. ඒක වාසිය නේද? මේ දෙක එක සමාන වුණොත් එහෙනම් මොකද වෙන්නේ? එතකොට අමාරුයි. එක හරි ඊළඟ එක විද්‍යුත් චුම්බකය විද්‍යුත් චුම්බකය
මේකට ඇණයක් අවශ්‍යයි. වියලි කෝෂයක් ඕන නේද? ඒ කියන්නේ බැටරියක් ඕන. බැටරියේ ධන ඍණ අග්‍ර තියෙනවා දන්නවනේ. මෙන්න ධනාග්‍රය වයර් එකකුත් ඕන. ඔ වයර් නෙමෙයි. කම්බි. කම්බියක්.